අපි අපි දන්නවා බොරු වැලක් කියලා ඒ බොරු වැලට ආරුද්ධ වෙලා මේ රට ලීපුවාටම කෙනෙක් මහතිර් මොහොමඩ් කෙනෙක් වෙනවා කියලා පෙන්නලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙතෙන්ට ආවේ එදා අපිට කියපු ඒ රණවිරු කතා එදා අපට කියපු ඒ දේශමාමක කතා එදා අපට කියපු මේ ජාතික සංස්කෘතිය රැකගැනීම පිළිබඳ කතා එදා අපට කියපු අපේ ජනතාව සුඛිත මුදිත කරන්න ජනතාවගේ බර අඩු කරනවා කියන කතා මේවා ඔක්කොම අද වැල්ලෙතනු මාලිගාවගේ සුදු විසුණු වෙලා ගිහිල්ලා අද අපි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ අත්වලලේ තවරගත්ත ත්‍රස්තවාදී කල්ලි නැගෙනහිර පළාතේ විනායක මූර්ති මුරලිදරන්නෝත් කරුණා වන්නියේ කිරිනොච්චියේ කුමාරන් පත්මනාදන්නෝත් කේපි මේ දෙන්නව ගිහිලි කරු දෙක හැටියට තියාගෙන තමයි අද මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ බලයට එන්න යන්නේ අපි බොහොම පැහැදිලිව කියනවා අපි ගාව අත්වලලේ තවරිච්ච ත්‍රස්තවාදී නැහැ හැබැයි මේ රට රැකගත්ත වීරෝදාර නායකයෝ සෙබළු ෆීල් මාර්ෂල් පොන්සේක වගේ සෙබළු ඉන්නේ සමගී ජන බලවේගය කියනක අපි බොහොම පැහැදිලිව කියනවා ඒ වගේම එදා කතා කළා ජාතික උරුමය ජාතික ඉතිහාසයේ රැකගන්න එක ගැන අද අපිට පේනවා අර කුරුණෑගල බුවනෙක බාහුගේ ඒ රාජසභා මණ්ඩපය ඒක ඩෝසර් කලේ ඔය නගරාධිපති නෙවෙයි ඒක කලේ ඔය ජොන්ස්ටන් නෙවෙයි ඒකට වග කියන්න ඕනේ සම්පූර්ණයෙන්ම මේ ජනාධිපති ගෝඨාභයත් මහින්ද රාජපක්ෂ කියන එක ජනතාව සම්පූර්ණයෙන් මතක තියාගන්න ඕනේ මේ කවුරුනි ඒ වගේම අපි දන්නවා ජනතාවට සහන ගැන කතා කරා ජනතාවට බඳු බර අඩු කිරීම ගැන කතා කළා මේකක්වත් පෞගේ කාලේ වුණාද අද අපිට පේනවා මිත්‍ර වුණේ අද මේ රටේ අද පෙට්‍රල් වලින් රුපියල් 93ක බද්දක් ඩීසල් වලට රුපියල් 59ක බද්දක් ඉන්ධන වලට බදු විදුලි බිලට බදු ජල බිලට බදු රාජපක්ෂලාගේ සහගහන බදු ඔබතුමාලා මේ මැතිවරණයේදී අපේ සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවල සජිත් ප්‍රේමදාස මේරට අගමැති කරන්වන්න අපි වහාම රාජපක්ෂලාගේ සහගහන තෙල් බදු අයින් කරනවා කියලා අපි බොහොම පැහැදිලිව කියනවා මෙතන අද පුජ්‍යලිකාංශයේ සේවක 6 ලක්ෂයක් එළියට දාලා 14 ලක්ෂයකට පඩි භාගයයි ගෙවන්නේ රාජ්‍යාංශයේ සේවකින්ට අපි දීපු වැටුප් පොරොන්දකෙන් නතර කළා ඒ වගේම රාජ්‍යාංශයේ දෙපාර්තමේන්තු නොවන සේවකින්ට දීපු ඒ සියලුම අධිකාරී සංස්ථාවල දීපු වැටුප් පොරොන්දක අද නතර කළා දහස් ගණන් සේවකව අද පාරට ඇදලා දාලා අද මේ රටේ විශ්‍රාමිකයන්ට දීපු ඒ වැටුප් පොරොන්දකේ නතර කළා වෘත්තීය වේදීන්ට දීපු රුපියල් 15000 දීම නාව නතර කළා අපි කියනවා බොහොම පැහැදිලිව අපේ පාලනය අපේ රජය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අග්‍රාමාත්‍ය තුරෙන් යුතු රජයක් යටතේ කප්පාදු කරපු සෑම දෙයක්ම සෑම වැටුපක්ම අපි ලබා දෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා මෙතනදී ඒ වගේම අද කිව්වා මේ රුපියල් 20000 ගැන දැන් එක්සත් ජාතික පක්ෂයත් කතා කරනවා රුපියල් 20000 දෙන්නේ කොහොමද කියලා අපි බොහොම පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂගේ 8 මාසයේ ඇතුළත ජනතාවට කියලා එකම සහනයක්වත් දුන්නේ නැහැ අඩු තරමින් ජාතිය අමතලා කතා කරලා පරිප්පු 65යි 700යි කිව්වා ඒකවත් කරගන්න බැරි ජනාධිපති කෙනෙක් 88ට හාල් දෙනවායි කිව්වා ඒකවත් කරගන්න බැරි ජනාධිපති කෙනෙක් ඒ වගේම අර රියදුරු බලපත්‍රය සතියෙන් ඔන්ලයින් කරනවා කිව්වා ඒකවත් කරගන්න බැරි ජනාධිපති කෙනෙක් හැමතැනම බිඳුවයි ෆේල් මිත්‍රවරුනි අපි බොහොම පැහැදිලිව කියනවා හැබැයි මෙයා එකක් කළා පසුගිය දෙසැම්බර් පළවෙනිදා මෙයා මේ රටේ ධනපතියන්ට ධන කුවේරින්ට දවැන්ත බදු සහනයක් දුන්නා. ඒ බදු සහනය කොච්චරද කියනවා නම් මේ රටේ පවුල් 30 ලක්ෂයකට රුපියල් 20000 ගන්න දෙන්න පුළුවන් ධනයක් ඒ බදු සහනෙන් ගියා. එහෙමනම් අපි ධන කුවේරින්ට සැප දෙන්නේ නැහැ. අපි ධන කුවේරින්ට බදු සහන දෙන්නේ නැහැ. මේ රටේ දුක් විඳින ජනතාවට දුප්පත්ම ජනතාවට මේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙච්ච ජනතාවට තමයි ඒ රුපියල් 20000 වගේ ජීවිත ගොඩනගා ගන්න අපි දෙන්නේ මොකද අපි ජන දුක හඳුනන නායකයෙක් එක්කයි ඉදිරියට යන්න කියන එක අපි කියනවා මේ කවුරුත් ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ අද මේ කොළොන්නාවට මේ අපි යහපාලන ආණ්ඩුවේ හැමදේම නරක නැහැ යහපාලන ආණ්ඩුවෙන් වැඩ කරලා අපි කොළොන්නාවට ඇවිල්ලා තියෙන්නේ මෙතන තිබුණා මීතොට මුල්ලේ කුණු කන්දක් අද ඒ කුණු කන්ද එතන නැහැ අපි ඒක සංවර්ධනය කළා ඒ කුණුකන්ද නායකයෙල්ලා වියගිය ජීවිතවලට අපි යුක්තිය ඉටුකරන පවුල් 350කට අපේ අමාත්‍යංශයෙන්
මරික්කාර මහත්තයාගේ නායකත්වයෙන් මේ කටයුත්ත කළා. ඒ විතරක් නෙමෙයි පොළොන්නරුවේ ගම්මතුර ප්‍රසිද්ධන්න ඒ ඇල මාර්ග ටික අපි විධිමත් කළා. ඒ වගේම පොම්පාගාර තුනක් ඉදි කරන්න අපි කටයුතු කළා. ඉදිරි මාස 6 ඇතුළත පොළොන්නරුවට ආයි ගම්මතුර උදුරක් නැහැ. ඒ විතරක් නෙමෙයි කැලණි පාලමයට ජීවත් වෙච්ච කුණු කන්දට ජීවත් වෙච්ච නිවාස වලට මෙතන ඉඳන් බැලුවහම පේන සාල මුල්ලේ තට්ටු 12 ගොඩ නැගිලි ඒවා හදලා ජනතාවට යුක්තිය අපි ඉටු කරා ජීවිතයක් එකම නිවසක් අපි ලබා දෙන්න කටයුතු කළා මිට උරුලි මෙහෙ පදිංචි වෙන්න ඇඩ්‍රස් එක හොයාගෙන එන්න මිනිස්සු කැමතිලා හිටියේ නැහැ අංගොඩ අපි ලේක් වියුම් එක හදලා පවුල් 550කට දීලා වැඩගත් ලිපිණයක් Tamanට දීලා කියන ආඩම්බරය අපි කොළොන්නරුවට එකතු කරලා දීලා තමයි ඇවිල්ලා තියෙන්නේ මිට උරුලි එහෙමනම් අපි ඔබට මෙහෙවරක් කළා සේවයක් කළා කියලා තියෙනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා අර ජනාධිපති වරණයෙන් රැවටිච්ච ජනතාවත් එක්ක එකට එකතු වෙලා ලබන ගොඩනගන නව රජය හරහා අපි ඔබ සියලු දෙනාටම ශක්තිමත් නව පාලනය ගොඩනගන්න කටයුතු කරනයි කියන එක අපි ඔබතුමාලට මේ අවස්ථාවේ ගෞරවණීය ලෙස කියනවා මිතු ඒ වගේම මෙතන ඡන්ද පටලැවිල්ලක් නැහැ එක්සත් ජාතික පක්ෂය ඡන්ද ඉල්ලනවා අපි ඉල්ලනවා අර පැත්තෙන් පොට්ටුව ඉල්ලනවා පොට්ටුව කියලා දෙයක් නැහැ ඒක පක්ෂයක පක්ෂයක් නැහැ ඒතර පවුලක ක්‍රියාවලියක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය ගැන මුකුත් කතා කරන්න දෙයක් නැහැ අපිට බොහොම පැහැදිලි රණිල් වික්‍රමසිංහ මහත්තයා මේ පක්ෂේ බාර ගන්නකොට මිත්‍රවරුනි 150 පක්ෂයක් දුන්නේ බහුතර පක්ෂයක් රණිල් වික්‍රමසිංහ මහත්තයා අතාරිනකොට එයා මේක 125ට වටලා දුන්නේ ලබන පස්සෙන්ද මේ රටේ ජනතාවගේ ශක්තිය වික්‍රමසිංහ රණිල් 105ට වස්සනවා මේ රටේ ජනතාව හතර තියාගන්න ඒ නිසා අපි ඉදිරියේ යවලා යන බලවේගයක් ඉදිරියේ බලා යන්න නම් මේ රටට ශක්තිමත් තරුණ නායකයෝන මේ තරුණි රාජපක්ෂලා ගාව ඒක නැහැ පවුලේ බලවේගයක් එතන දෙන්නේ පළවෙනි පරම්පරාව 70කට වැඩි චමල් මහින්ද කොටාවේ බැසිල් දෙවෙනි පරම්පරාවක් තියෙනවා මේ පැත්තෙන් ලෑස්ති වෙලා මේකේ වෙන කාටවත් ඉඩක් නැහැ හැබැයි සමගි ජන බලවේගයට අද ඉඩක් තියෙනවා ඉදිරි මඟක් තියෙනවා ඒක ගන්න තරුණ නායකත්වයක් තියෙනවා අපිට ගත්තොත් මේ රට ඉදිරියට යන්න නම් හැම ජන කණ්ඩායමකම ශක්තිමත් නායකව ප්‍රධාන දේශපාලන ධාරාවෙ ඉන්න ඕන ඒ සඳහා අපිට ඉන්න ඕනේ ශක්තිමත් මුස්ලිම් නායකයෝ ඒ වගේම මේ රටේ අනිකුත් සිංහල සංස්කෘතිය අඳුරගත්ත ඒකත් එක්ක එකට යන ඒකත් එක්ක එකට හිතන ප්‍රධාන ධාරාවේ දේශපාලනයත් එක්ක යන ශක්තිමත් තරුණ නායකත්වයක් අපිට ඕනේ අන්න ඒකට අද අපිට ඉන්න ප්‍රධානම නායකයා තමයි කොළොන්නරුවේ එස්.එම්. මරික්කාර් කියන එක එසේ කියන ගම අපේ නායකතුමත් ඇවිල්ලා තියෙන වෙලාවේ මම ඔබතුමාලට එක කාරණයක් කියනවා මොකද්ද රාජපක්ෂලව පරද්දන්න බෑ කියලා එකක් නෑ මිත්‍රවරුනි රයිල් වික්‍රමසිංහ මහත්තයාගේ සරණෙන් තමයි රාජපක්ෂලව උච්චර කාලයක් කරගෙන හිටියේ දැන් අපි රාජපක්ෂලවට ආරක්ෂාව රකවරණය දීපු වික්‍රමසිංහ මහත්තයා අයින් කරලා තියෙන්නේ දැන් මේ සෙමි ෆයිනල් එක ඉවරයි දැන් ෆයිනල් ඇවිල්ලා තියෙන්නේ අපි රාජපක්ෂලයි නේද ඒකදී අපි 2015 කලා වගේ 2018 කලා වගේ තුන්වෙනි වතාවට රාජපක්ෂල නැවත නොඑන්න පරාජය කරනවා කියන එක කියමින් සියලු දෙනාටම ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම නිවේදනය අපි ගෞරවනීය සිටිය දරු හිටපු අමාත්‍ය